ලවුරුමේ ප්‍රධාන ලේකම්වර ඇතුළු කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයාගේට තර්ජනයක් වෙන ආකාරයට සහ මහජනයා ප්‍රකෝප කරන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට පැමිණිල්ලක් දාලා තිබුණා විශේෂ විමර්ශනයක ඒකකයට. ඒ පිළිබඳව මාව දැනට සති දෙකකට කලින් විශේෂ විමර්ශනයක ඒකකය මගින් කැඳෙව්වා. අද දෙවැනි දවසෙත් කැඳවලා තියෙනවා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගන්න. මම දිගින් දිගටම කරේ දේශපාලන ප්‍රකාශ. මොකද මේ රටේ ජනාධිපතිවරයා සහ වැරදි විදියට පත් කර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩ කරා. ඒ කඩ කරපු බව අපි විතරක් නෙමෙයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගත්තා. ඒකට එරෙහිව කටයුතු කරන එක අපේ වගකීමක් බව අපි දන්නවා. ඒ වගකීම අපි මේ රටේ ජනතාව වෙනුවෙන් තැළෙන පෑගෙන මිනිසුන් වෙනුවෙන් දිගටම අඛණ්ඩව ඉෂ්ට කරා. ඒකේ ප්‍රකාශනයක් තමයි පහුගිය මාස දෙක තුළ අපේ හැසිරීම. ඒක දේශපාලන ප්‍රකාශයක්. ඒ දේශපාලන ප්‍රකාශ කරාම මේ විදියට දේශපාලනිකව පරිගැනීම සඳහා විමර්ශනවලට කැඳවන එක යහපාලනේද කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කොහොමනම් අපි පත් කළ ජනාධිපතිවරයා සහ මේ පැවති වැරදි විදියට පත් කර ආණ්ඩු වල හැසිරීම අපි පිළිගන්නේ නැහැ. කොහොමනම් අපි අද දවසේ මේ විශේෂ විමර්ශනයක ඒකකයට ඇවිල්ලා අපේ කියන්න ඕන දේ අපි කියනවා. මොනවා වුණත් අපි මේ රටේ මිනිස්සු වෙනුවෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ රටේ යහපාලනය වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන එක කාටවත් නවත්තන්න බෑ. අපේ දේශපාලනය පක්ෂ දේශපාලනය නෙමෙයි, අපේ දේශපාලනය අපි අඛණ්ඩව කරගෙන යනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්.